දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 490 වැනි ටෙලිවැකිය. 500ට ළඟයි නේද? මේ 490 පුරා අප පෙන්වන්නට උත්සාහ කළේ ශ්‍රී ලංකාව කියන රට මෙහෙම හිඟමනට වැටෙන්න ඕන රටක් නෙවෙයි කියන එකයි. හොඳේ විශේෂයෙන් ලෝකේ සමහර රටවල් දුප්පත්වෙන්ට ස්වභාවික සම්පත් හිඟකම, වරායවල් නැතිකම, කාන්තාර පැවතීම, යුද්ධ සිවිල් සටන් පැවතීම, නූගත්කම, සමහරාගමික විශ්වාස, අන්තවාදේ එවැනි බොහෝ කරුණු බලපාන බව අප සාධක සාක්ෂි සහිතව පෙන්වලා දුන්නා නේද? නමුත් අපේ රටට මේ කල ගියේ අන්ත දූෂිත දේශපාලන නඩයක් විටින් විට මාරුවෙන් මාරුවට මේ රටේ ධනය හොරා කෑම නිසා කියන එක අප තේරුම් ගත යුතුවම තිබෙනවා. හොඳේ අතිශය අකාර්යක්ෂම දුර්වල දූෂණය සහ වංචාවෙන් පිරුණු දේශපාලන නඩේ හා රාජ්‍ය නිලධහරින්ගෙන් සමහරුණුත් සමහර කූට ව්‍යාපාරිකයනුත් එක්ව මේ රට මේ මහා ප්‍රපාතයට ඇදල දැම්ම කියලා අපි සාක්ෂි සහිතව පහුගේ ටෙලිවැකිවලින් පෙන්වලා දුන්නා. ඩොල බිලියන ගණනින් ගිනි පොලියට ණය අරන් ඒ ණයවලින් කිසිදු මුදල් උත්පාදනයක් නැති මහා හිස් සෝබන ව්‍යාපෘති හදලා රට ණය කළ බව තාමත් තේරෙන්නේ නැති ටික දෙනෙකු හරි සිටීම ඇත්තටම ලැජ්ජාවට කරුණක්. හොඳේ ලැජ්ජාවට කරුණක්. ඩොල බිලියන 5ක ව්‍යාපෘතියක් ආරම්භ කරනකොට පුදපි ගමන්ම කාපියකා කිව්වසේ පටන් ගන්නට පෙරම ඩොල බිලියන 3ක් පහෙන් 3ක් හොඳේ පහෙන් 3ක් පිටරට ගිණුමක දාගෙන තමයි ගේම ආරම්භ කරන්නෙම. හරිය ඊට පස්සේ ඉතිරි කීයද? ඩොල බිලියන 2යි. හරිද? ඒ දෙකෙනුත් තව එකක් විතර වටේම ඉන්න සෙට් එකට හොරාකන්ට දෙනවා. ඊට පස්සේ ඉතිරි වෙන ඩොල බිලියන 1න් තමයි අර 5කින් කරන්ට ඕනේ. 5ක ණයක් අරන් නේද කරන්ට ගත්ත වැඩේ කරන්නේ ඩොල බිලියන 1කින්. හරිද? 5ටම ණය ගෙවන්න ඕනේ, පොලි ගෙවන්න ඕනේ. ඕනම ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරයක් ආරම්භ කරන්න, හොඳට මතක තියාගන්න, ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලංකාවට ආවොත් එක්කෝ 10% නැත්නම් 20% නැත්නම් 50%. හොඳේ කොමිස් පගාව ඉල්ලනවාමයි. හොඳේ එහෙම කම්බහොරු සෙට් එකක් ඉන්න රටක් මේක. නිලධාරිනුත් එක්ක හරි අද ඒ බව මුළු ලෝකෙම දන්නවා. ඒකයි ලැජ්ජාවට කරුණ. අපේ රටට වැදගත් ආයෝජනයක් අපේ රටට ප්‍රයෝජනවත් වැදගත් ආයෝජනයක් එන්නේ නැත්තේ ඇයි කියලා ජර්මානු වාණිජ හා කර්මාන්ත නියෝජිත පිරිසේ ප්‍රධානි මාරි ඇන්ටෝනියෝ අන්න හරි අපූරුවට කියලා තියෙන. හොඳේ ඇය මේ බව කියලා තියෙන්නේ ඩේලි මිරර් පුවත්පත සමග පැවති සාකච්ඡාවකදී. මාරි ඇන්ටෝනියෝ කියනවා දූෂණය හා අකාර්යක්ෂමතාව නිසා ආයෝජකින් ලංකාව තෝරගන්නේ නෑ කියලා. හරිද? දූෂණය සහ අකාර්යක්ෂමතාව නිසා ආයෝජකයෝ ලංකාව තෝරගන්නේ නෑ කියලා. හරිද? මේ කියන්නේ ජර්මානු ජාතික කාන්තාවක්. හොඳේ ආයේ කුමන කතාද නේද? ඉතින් ජර්මානු ජාතිකයෙකු එහෙම කියනකොට තේරෙනවද මොන තරම් හොර දූෂිත නඩයක්ද මේ රට කරන්නේ, මේ රට කළේ කියලා? ආ, මේ රට පාලනය කරන්නේ, මේ රට පාලනය කළේ කියලා නේද? ඒ විතරක් නෙමේ, ලෝකේ වටෙන්ම එන එක එක ජාතියේ ව්‍යාපෘතිවලට කියලා එහෙම ගත්ත ඩොල බිලියන 90 විතර පැනපු ණයක් දැන් අපිට තියෙනවනේ නේද? අඩුම ගානේ මේ ණය ඩොල බිලියන 90ෙන් අඩුම ගානේ ඩොල බිලියන 55ක් 60ක්වත් මේ දේශපාලන අපරාධකරුවන් සමහර නිලධාරීන් හා සමහර ව්‍යාපාරිකයින් සමග එක්ක හොරකම් කරලා විදේශ ගිනුම්වල තැන්පත් කරලා තියෙන බව මතක තියාගන්න. විදේශ ගිනුම්වල තැන්පත් කරලා තියෙන බව පරම සත්‍යයක්. හොඳේ විශේෂයෙන් 2009 ඉඳලා 2014 කාලයේ තුල පමණක් ලංකාවෙන් අයතාලෙස පිට කළ මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 36ක් කියලා. හොඳේ අපනයන හා ආනයනකරුවන්ට අදාළ ග්ලෝබල් ෆයිනෑන්ස් ඉන්ටග්‍රිට් වාර්තාව පෙන්වලා දෙනවා. හරිද? මේ වාර්තාව ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කරන එකක්. කරුණු කාරණා සාධක නැතිව මේ වගේ හෙළිදරව්වක් කරන්නේ නැහැ.
මතක තියාගන්න අපේ රටේ දේශපාලනඥයින් කීප දෙනෙකුත් හරිද දේශපාලනඥයින් කීප දෙනෙකුත් පැහැදිලිව පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් ප්‍රකාශ කරලා තියෙනවා මේ රටෙන් මහා ධනස්කන්ධයක් පිටරට පන්නලා තියෙනවා කියලා හරිද එහෙම රටෙන් පන්නපු ඇමරිකානු ඩොලර් ප්‍රමාණය බිලියන 50කට වැඩි කියලා හරිද අපි නම් කියන්නේ මේ ප්‍රමාණය 60-70කටත් වැඩි කියලා හොඳේ ඔය තරම්ම හොරකම් කරපු රටක් මේක හොරකම් කරන්න දීලා බක නිලාගෙන ඉන්න අපි නිකම් බලාගෙන ඉන්න අපි ඩොලර් බිලියන 2.9කට දැන් අවුරුදු දෙකහමාරක් තිස්සේ ඇමරිකානු ඩොලර් බිලියන 2.9කට සිංගමන් යදිනවා හරිද රටෙන් ඩොලර් බිලියන 60-70ක් හොරකම් කරන් ගිහිල්ලා විදේශ ගිණුම් වල දාගෙන ඉන්නවා හරිද 1000ක් කොන්දේසි වලට යට වෙලා දනින් වැටිලා ඩොලර් බිලියන 2.9 තාම ඉල්ලනවා පොඩ පොඩ චුට්ට චුට්ට බින්දුව බින්දුව දෙන්නේ නේද මොන කොන්දේ සිද ඈ මේක චෞර රාජ්‍යයක් ඒ චෞර රාජ්‍යයේ දේශපාලුවන් නිලධාරීන් හා සමහර ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු අත්වැල් බැඳගෙන තමයි මේ හොරකම වංචාව කරන්නේ කියලා කරුණා කරලා තේරුම් අරගෙන ඔබේ දරුවන්ගේ නාමයෙන් ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ කාරණාව පිළි අරගෙන මේ හොර නඩය පන්නන්ටම ඕනේ කියන සිතුවිල්ල අදිස්ථානය ඇති කරගන්නට කියලා අපි ඔබෙන් අද ටෙලිවැකීන් ඉල්ලා සිටිනවා.